බෝවන් සුභසන්දාවක් මෙගැරි යන දමස උණුසුම් කළ පුවත් එක්කොට ඔමට කියන ස්වගනූපානී රාත්‍රී ප්‍රධාන පවත් විකාශය දම උුසුම් කළ පවත්ස රස්ථාල ප්‍රථනය පාස්කු ඇමති කමිටු වාර්තාව ජනපතිට පාම් ඔයිල් රටට ගෙන ඒම සපුරාම තහනම් ගැසටටුවත් සූදානම් රටක් ආපස්සට හරවන්න හදපු කැරල්ලට පණහයි. වාහන ආනයනයේදී පරිසර හිතකාමිත්වයට මුල් තැන. ඉන්දුනීසියා ටිමෝර් ගංවතුරෙන් මිය ගිය ගණන සියය පනි. පරාටේම අවධනය යොමුවෙලා තියෙන පාස්කු රිදාා ත්‍රස්ථ ප්‍රහරය ගැන වාර්තාව විමර්ශණයට පත්කරපු අනුමිටුව. අද තමන්ගේ වාර්තාව ජනාධිපති, ගෝටාභහි රාජපක්ෂම තිතුමාට බාර දුන්නා. කමිටු සභහපති අමාත්‍ය චමා රාජපක්ෂමතාගේ ප්‍රධානත් වෙනුවී වර්තාව බහරදීම සිදුණේ. පස්කු ඉදා ප්‍රහය පිළිබඳ ජනාධිපිති පරීක්ෂණ කොමිෂන් සභහාවාර්තාව සහ පාරිමෙන්න්තු ඉදිරිපත්කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂ කාර්ක සභාව වර්තාව අධ්‍යනය කර ගතියවතු ක්‍රියමාරිික නිර්දේශ කිරීමට අමාත මඩ ආනු කමිටුවක් පත් කරුණා. එහි අවසන් වර්තාවයි ජනාධිපිතිතුමා වෙත අද බහරදුන්නේ. මෙමානු කමිටුව ජනාධිපිතිතුමා පත්කනු ලැබේ පසුගිය පෙබරවාරි මස දහනම වනදයි. මිටුව ර්තාව මාර්තම සහොස් වනදිනට පෙ දිරිපත් කිරීමට නියමීතවති වුණද වැඩදුර විමර්ශන සඳහා කමිටුව තවත් සති දෙක කාලයක් ලබාගත්තා. පස්කු යිරදා ප්‍රහරය සබහන්ධයනූ වාර්තා දීරිගල සාධ්‍යනය කළ කමිටුව නිර්දේශ හැත්තෑ අටක් හඳරා කෙන තිබෙනවා. එම නිර්දේශ ක්‍රාත්මක කරන්නේ කේද ක්‍රාපත්නක කරන්නේ කුමන ආයතනදයන්න පිළිබන්ඳ වර්තාවට ඇතුළත්. නීදමය කරන පිළිබඳ නිර්දේශ ජනාධවිත තුමාමීට පෙර නීති පපතිවරයාාව ත යමුකරතිබෙන. පස්කු ප්‍රහාරයට වගකිවයුතු දේශපාලඥියන් වගේම රාජ්‍ය නිල්ධහරින් සම්බන්ධී, නීතිය ක්‍රියාත්මක කළේතු ආකාරය ගැන අමාත්‍ය මණ්ඩල අනුකමිටුවාර්තාවේ ඇතුළත් බව අමාත්‍ය රෝහිත අභේගුණුවර්ද මහතා පවසනවා. කැබිෙන රෙස්ට්‍රීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. අමාත්‍ය එස්සම් චන්ද්‍ර සේන මහතාද මෙහිදී අදහස් දැක්කුවා. කමට ආර්තායි පහැදිල්ලෙස ගරු නීතිපතිතුමාගේ ගඇතේ තමයි ඇයට නඩු පැරීම කට යුතු තියෙන්. ඒ කට සිදු වෙන ගමම්ම විශේෂයම මේ සම්බන්ධයෙන් අසාදැන් ලක්වෙච්චායට බන්ධී ලබාදීම් ඒ වගේ නවත මෙවැනි ක්‍රියාවල් සිදු නොවන්න අවශ්‍ය කන්න කරුණුකාරණ ඒක ඉදිරිපත් කලා තිබුණ. ඒ වගේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ බගීම පැහරහර රාජිල දහරරිවෙන්න පුලන් දශප අධකාරරි වෙන්න පුල. ඒ සම්බඳධ තීන්දු තීරණ අනිවාරයෙන්ම ගැත යුතුයි කියන්න නිර්දේශනුව තමයි. අපි අපේ වාර්තාාව දවස ඇතිකර ජානපත්තුමට බාරදුන්නේ. කොමිසමේ නැතිදේවලු නද මාවනැල්ල සිද්ධියේදී තීන්දු තීර නොගත්තු නිසා මෙවැනි දව සිදවෙලා තියන වවනතිවල සිදුුණු සිදුවී. අන් ඒ අවස්ථාවල්දීක් රජයක් හැටියට එවැට හිටපු පොලිසිය වෙන්න පුළුවන් තීන්දුන නගනීම සම්බන්ධෙන් තීන්දු ගැනීම සුදු සුවික කනකතම දදු දේශල්ල තිීන දර උල්ලාන්සේන යේ දැඩි පහර කල්ලර හිටපු ජාතිපත්තුමට මේ සම්බධය සසාච්ව ලක්ට දතිනේදී. ැ පීති ෙම නපතුවා ගනත් කවරල් ගැන කතා කරේ නැහැ වෙනවෙනම පාස්කවිරිදා ප්‍රහාරිට පවාර්තා පිබඳ ශිවයයා මාර් ගන්න කිල්තම ජනපතු ම ප දෙස් දුන්නන්නේ ස්වාදීනවා නිවාර්ම කරන කිසි ලක්. නිෂන්ති මේදවස්සල ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා පොල්තෙල්. මේ පොල්තෙල්වැලට පාම් මයිල් කලවන් කරනවා කියලලා. යෝදනාවක් ඇතිවෙලා තියෙනවා. මෙ සියලු කරුණුකාරණ සලකළ බල්ලා වහාම ක්‍රියත්මකන පරිදි පාම්මොයිල්ලානේ සම්පූර්ණින්න්තහනම් කරන්නත් රජය අද පියවරගත්තා. ඔවරුන ජනාධිපතතිේ ගෝටාාවේ රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අදන්න ගැසට නිේදනය අදම නිකුත් කරන්න කියලා ආන එන අප ෑන පාලකවරයාභවෙත ජනාධිපති ලේකම්වරයා දැනම්දීලා තියෙනවා. දැනට ආනයින කරඇති පාම ඔල් නිකු කිරම සම්ූර්ණය නතරන රෙසට රේකු අ්‍යක්ෂචන්වල්වරයාට උපදෙස්ලවාී තිබෙනවා. ඒත් සමකම කටපොල් වකාවද සම්පූර්ණයෙන්ම තහනම් කරෙන බව ජනාධිපතිමාත් ්‍යංශෂී නිවීතය කලා. කටපොල් වකාව තහනම් කිරීම සඳහා ජනාධිපතිමාදී ඇති උපදෙස් බලාත්මක කරමින් අදාල නීති අටතේ නියෝග පනවා තිබෙනවා. කටුපොල් වකාාව ක්‍රමේ නතරකිරීමට ජනාධිපතිමා උපදෙස්දය තිබුණේ බේට මාස හයිකට පමණ පෙරයි. දැනට පවතින කටපොල් වකාව වරකට සියයට දහයි බැකින් වරින් වර ගලවා ඉවත් කරෙනවා. ඒ වෙනුවට රබර් හෝ පරිසරහිතකමි වෙනත් වකාවක් සිදු කිරීමට අදාළ සමකම් හා ආයතන සමඟ කටයුතු කරෙනු ඇති. මිෂන්ති අපරටේ ප්‍රමිති ආයතනයේ වගේම ඒ ආයතනයේ අධ්‍යක්ෂ ඉන්ඩල්වරියත් මේ දවස්සොල ක්‍රධාන මාත්‍රෘකාවක් බවට පත් වෙලා. ඒ එහෙම වෙලා තියන්නේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනදාාල්වරිය කරපු ප්‍රකාශයක් හින්දා. ඔවරට අධ්‍යක්ෂ ජනුවල් සිද්ධිකා සේනරත්න මහත්මිය ආහාර නිෂ්පාදන ගැනකරපු ඒ ප්‍රකාශය. ජනජීවිතයේ විනාශ කරන්න අනුබලයක් දීලා කියලා ක්ඩම් ගිහිපයක්ම සඩට පැමිණිලි කර තියෙනවා. ලකාරක විශරසාහයන අඩන්ගු ආහර සහිත නිෂ්පාන වකමින් ජනතාව මෙන්ම ජනීවිත විනාශකිරීමට, ප්‍රමිති යත ද ක් න ආ ර සිද්ධ සි රත් හමය ටතු කරති බවටයි පැමනිලිවලින් සදඳධන ප්‍රකාශ කරන්නේ ෞද්ධ ොතුර න්ද්‍ර ක් මව හඩක් නබල පවරයන සදධන පරද පක්ෂ පාර්ත්මන්තුවට අද ම නි කලේ මෙව ප්‍රශකිරීම සම්බන්ධීෙන් හා වගකම් පැරහරීම සම්බන්ධීෙන් වහම නීතිය ක්‍රාත්ම කළතු බවයි. ජනාධීපතිවරයා වහම මේ අදාලා ආතන අධ්‍යශය ජෙනරාල්වරියගේ වැඩට තහනම් කළ යුතුයිසාවද්‍යය මනුෂ්‍ය ඝාතනයකට මග සැලසීමේ මේ ක්‍රියාදාමයටහිව වහම නීතිය ක්‍රියාත්මක කරන්න කියන පනිි විඩේා අපි දෙෙනනවා. මෙ අතර රජේ වෛද්‍යනිධාරන්ගේ සංගමය සහ මහා සංග්‍රත්නේද මෙම ප්‍රකාශය සම්බන්ධීන් වහම නීතික්‍රත්මක ියුතු බවට අවධාරණය කරනවා. රටේ ජනතාවට විසක් සහිත දේවල් ලබාදෙනවාන. එතුර ප්‍රිති්‍යායතනයක කියෙන දන්නවා. සබන්ධෙන් ජනතාවට කියන්නෙක මතුම ග නව එක කියන්න බෑ ව්‍යාර බද ට පුළුවන්ලු ඇතුමට පැවති ගකීම මේරටේ ව්‍යාර සංවර්ධනය කිරව පිමද අධ්‍යක්ෂ ජනාවල් වරය ේතුමින්. තර ප්‍රමිතියා ඇතනේ අධ්‍යක්ෂ ජනල් වරගේම ප්‍රකාශ ප්‍රමිතියකින් තොරවන ප්‍රමිති යාතන ප්‍රමති ත සම්න් ප ද අත් ේ හ තු සබන්ධ ර් න ද. මති යතන යෙ ටේ ජනතාවගේ රට යහපත පිනිස. එමඳු ආදන ඒේවගේ ප්‍රකාශරනවා අනන් මේ කාගෙන්ද රැකවරන තියෙ රට නතාවටඒ වගේ යුතු අයම ඒවා විනාසකරමින් මේ විනාසාකාී තත්වයට ගමන්රමින් තියනවා. මේ අතර පිකාක වි අඩංගු පොල්තෙත්තුගේ ප්‍රති අපනනයකිරීමට මේවැනට කටදු කරමින් පවතිනවා. ජනතාවට විකවන කූට ්‍යාරිකන්ට දැ දනුව ලබදයුතු බව අස්කිරි පාශ්ව ියෝජල කාදි කාරී පූජ නාරම්පනාව ආනන් ස්වාමන් පහන්සේ ප්‍රකාශ කරන. අපි දිගින්දිගටම ප්‍රකාශ කලේ මෙවැනි පුද්ගලයන් හොයා නිසි දඩුවන් දෙන්නඕන්. මේ අය ආරක්ෂා කරට නෙමේ මේ පුද්ගලයන් කවර තරාතිරමක වුණත් මේ වගේ හානිකර ව්‍යාපාරයන් පවත්වන වනම්. මේ රටේ ජනතාවට මෙවැනි වසවිස මුසු දේවල් ගෙනත් බෙදාාහරනව වනම් මංහිතනව ඒගතා භයානක දෙයක් රටක් හැටියට මෙ වැනි පුද්ගලයන්ට කිසිසේත් ආරක්ෂක්ෂ පියයුතුනවී. එනිසා අනිවාර්රිම මොන තරාතර මේ පුද්ගලය කුණත් මෙවැනි අකටයුතු කරන පුද්ගලයන් නිසි දඩුවන් ලබාදීතු කියෙන එකයි මේ. රට මහා සංගරත් නමතයි සතෝයෙන් ලබාදෙන බඩුමල්ල පිළිබඳ වෙල්ලවන චෝදනා ප්‍රතික්ෂප කරන බව අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධන මතා පවසනවා. ගුණාත්මක බාන්්ඩ සාධහරණ මිලකට ලබා දෙන්න කටයුතු කරනම කියලාත් අමාතවරයා මාධහමුවේදී වැඩදුරට ත්්‍රකාශ කළලා. වාන්න බල්ල අපේලක් දිය හඩවා. වග की මත් සहिත ගुුණක්වෙන් ඉහල බහන්්ඩ වෙළඳපොනේ පවතින ිල්‍රමඩා අඩු ිනක්ක තිඒ පැටකුව කමි ලවාදිීර තියෙන තේමණ්ඩලේ සිංහහා සාතික ලාණජනය සහිත ය පැට්කුව ත්තමයි ලබල ද විලිතේකක් දෙන්න පුළුවන් අඩු ල ඒ එක कभी දී නෑ සෝසලසි අසුනු ුලපුු මිරිස් ටැන්කු පැකැට්කුව මේ පුතන में කාාති්‍යය සංස්තා मिल රුණුයින් ලරු පිලොවක් පසෙන් අපි ලබල දි මේ ෝस्ट्रेलिया න්ු හතු පරික්කු फिलोවෙता . कििलोए का रतु केकुर कििलोए का सुधु के कर कििलोए था ना किलोए का फायल पहाल मैसा िनी फाइयल ताल में सुनेतूर ढुबाई हरी किला पहाल में सु रूर में मिलन बार ग है ඒනි වගගම යුතුව එසෙන් සාතික රාන්ජනය සයිත මුුණවා වන්නයක් මේ පිකම අපිය ධාක හිටට අුවල් දෙලාවන එකෙන අපි හමක්සෝ සතුන ොද දෙන්න පුරුවන් ක්‍රමයක්තියෙන්වන වායශීී වාහර ධාට වඩා අ භාලධ තියනවාගේ දැ බොදුන් විිිය රන්තිෙනවා නිශන්ති අපේ රටේ දේශපාලන ඉතිහාසය ඇතුළේ නිදහසන් පස්සේ කැරල්ලක්. පප්ලොවයක් කියෙල දෙයක් සිද්දදුනා නම් ඒ සිද්ධවෙලා යෙන්නේෙ මීට අවුරුදු පණහකට කලින් අද වගේම දවසක. ඒ එදදාසන්සය හැත්ත එකේ අපප්‍රේල් පස්සු නිදා. ඔවරන! ආණ්ඩු බලය අත්පත් කරගන්න මේ කැරල්ල එදා මෙහේවලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒකට නායකත්වේදීලා තියෙන්නේ රෝහණවිජීවිරයි. අවුරුදු පණහා තුළ ඒ අසාර්ථ කුත්සාහය හැත්ත එකේ අපප්‍රේල් කැරල්ල කියලා නම පමණක් ඉතුරු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ආන්ඩුවකට එරහිව දේශපාලන බලවේග්‍යයක් විසින්, ආණ්ඩු බලය අත්පත් කර ගන්නට ක්‍රියාත්ම කරපු පළමුුවනි සන්නත්්ධ අරගලය තමයි. එක්දහස් නවසිය හැත්තෑ එකේ කැරැල්ල කියලා ඉතිහාසේ සටහන් වෙලා තියෙනවා. එක්දහස් නවසය හැට පහේදී. රෝහණ විජේවීරගේ නායකත්තයෙන් පටන් ගත්ත ව්‍යාපාරය කියන සංවිධානය, එක්දහස් නවසිය හැත්තෑාව වෙනකොට, ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂය වනා. එක්දහස් නොසේ හැත්තාවේ මහා මැතිවරණයෙන් සමඟි පෙරමුණු ආණඩුව බලට පත්වෙලා සිරිමහෝ බන්්ඩාරනායක මැතිනිය මෙරටේ අගමැති දුවරයට පත්තුනා? ආණ්ඩුවක් පත්වෙලා අවුරුද්දක් ගෙවෙන්නත් කලින් තමයි! විජයවීර යාාපනයේ බන්ධනාගාරයේ ඉඳලම කැරල්ල පටන් ගන්න කියලා අනුමැතිය දුන්නේ. දිනය නියම වුණා ඒ අත්තේල් පස්වෙනිදා. සැලස්මට කලින් වැල්ලවාය පොලිසියට ප්‍රහාාරයක් එල්ල වුුණා? එලක්යක් නොමැති කැලිකරුවන්? ක් බවක් නැතුව ගාතනයන්ට යොමුයුමත් එක්කම? පොලිසියත් හමුදාවත් කැරැල්ල මැටපවත්වන්න උපරිමදය කලා. පොලිීසි අනු දෙකට ප්‍රහරත් එල්ල වුණා. තරුණයන් පන් දාහකට ආසන්න සංඛ්‍යාවක් අත්තරංගෝට පත්වීමත් එක්කම. දහසය දහසක් පමණ කැමැත්තෙන්ම? රජයට බාර වනාා. විජේවේර බන්ඳනාගාරේ ඉඳලා අනුමැතිය දීලා පටන්ගත්ත කරැල්ල. මාසියක් ඇතුළත මුළු මනෙන්ම පාලනය කරගන්න එවක්ක ආණඩුවටත්. ආරක්ෂික අංශපලටත් පුළුවන් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ගමනක ආරම්භහයට වඩා! ගමනක අවසානය සනටුවන් වූ මුහොත ලෙසත්. හැත්ත එකේ අපහෙල් කරැල්ල හඳුන්වන්න පුළුවන්. ජනතා චන්දයෙන් ආණ්ඩුවක් පත්වෙලා වැඩි කාලයක් යන්න කලින්! විප්්‍රවයක් කරන්න තරුණ තරුණයන් පිළමවීම. විප්ලවීය ක්‍රියාදාමයන් පාවාදීමක් හැටියටත් පෙනෙන කාරණයක්. එක්දහස් නවසිය හැත්තෑ එකේදී! පරටට වටිනා ජීවිත ගණනාවක් අහිමි වුණා. ඒ අසාර්ථකත්වයම අසු හත අසු නවය ජවිපය කැරැල්ලෙනුත් වට සිද්ධ වුණා හැත්ත එකේ කැරල්ලට පණහක් පිරෙනකොට, ඒකට සම්බන්ධවෙච්ඡාය ඒ ව්‍යාපාරය තුළ අද දකින්නවත් නැහැ. සාධහරණ හතුවක් නැතිව අත්තරංගුවට අර්ගෙන රැඳුම් භහරය තබාගෙනීමින් තමන්ගේ මෝලික අයිතිවාසිකම් කඩවෙලා කියල සඳහන් කරමින්, බස්නහිර පළත් හිටපුවාආන්ඩුකාර අසත්සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පෙත්සමක් ගොුණු කරලා තියෙනවා. පසු කිය මර්තු මස නම්වනදා තමා ප්‍රෘතිී සාකච්ඡ්‍යාවක් පවත්වා. ෙට මුස්ලිම් ජතාවගේ කටයුතු මුස්ලිම් නීති අනුව සිදුහිතු බව සඳහන් කළ බවයි අසත්සාලි මහතා පවසන්නේ.ඉන් පසුව මහජන ආරක්ෂාපිලිබඳ අමාත්‍ය සරත් විරසේ ක්‍රමහතා පොෘති සාචඡාව පත්වා තමා පිබඳ දේශසාාගත ප්‍රකාශකීපයක් සිදු කළ බව අසත්සාාලිමාතා සිය පෙත්සමේ සඳහන් කරතිබෙනවා. වෙනත් පාර්ශව ගණනාවක්ද තමාට එහිව දේශසාහගතුව ප්‍රකාශ සිදු කළ බව පෙන්වාතන ඒ මහතා කොල්ුපිටි ප්‍රදේශේ වෙලඳ සංකීර්ණයක සසාපපු සවාරියේද සිටියද තන් රහස් පොලිසිය අතරගුට. තු බවයි සඳහන් කරන්නේ මේදක්වා මයිස්ත්‍රාත්වරේ කහමූර තවා ඉදිරිපත් කර නොමැති බවද අසත් සාලි මහතා ඉදිරිපත් කළ පෙත්සමේ දැක්වෙනවා. අතරයි කොට කැනීමේදී ඊට හේතු වූ කරනු පැලිකිරීමට, පොලිසිය පිවර නොත් බව පෙන්වාදන ඒ මහතා මනැල් බුදු පිළිම කඩාදම සිදීර තමන් සබඳධ නොමති බවද කියයාසිනවා සාධරන හේතුවක් නොමතිව අතරන් ගොටගෙන රඳවාගෙන තබා කැනීමෙන් සිය මුලික අයිතිවාසකම් උල්ලගන බවට තිීදුවක් ලබාදන ලෙසයි අසත් සාලි මහතා අධිකරනෙන් ඉල්ලාඇතේ. ඉදිරියේදී මෙරටට වාහන ආනෑනය කිරීමට අවසර ලබාදන විට පරිසර හිතකාමේ වවාහන්න ආනෑනයට ප්‍රමුකතාවක් ලබාදන බව, රාජමාත අජද්‍යවාන්ට කබ්්‍රල් මහතා පවසනවා.මේතුරු තවත් කරනු කිහිෙපයක් සම්බන්ධයෙන් පාර්ගිමේන්තුේදී අද ප්‍රශ්න කෙරුණා. සෞබාගේ දැක්ම තියෙනවා ෘපියල් දෙදාහක වැඩහිට දීමනාවදස් පන්සේ දක්වා හිෙ දමනවයිකි. ෙැතිි හ හ රන ද කේ පන්සී න දවස හර ගල්ලන්න දැකගන්න පුරුවන්. මේ පිරිිමඳදව ටේතු කර න අපි මුල් දේරේ පොත්තු න ක්ෂ හ ස දහ ලබාදීම සඳ ැනත් කැබන ච ක් ර ඒ වගේ ජාති ව ා ට අධ්‍යක්ෂ ජන ාතුමාගේ මේ සම්පූර්ණ අයයටම දස් පන්සිය ීම න ේ. ඒ මත්‍රාව ම දන්න තරමින් අපප්‍රේල් හය වගේ වෙනකටඒ පලමනි ආාත්‍රාව ගත්තය බලාපොරත්තුවවෙ ඉන්න. අපේ දහනමින්දල ජන තිහවෙනකන්ද දෙන්න යනට. ඒ අතර අපිට ඔක්ෂ ඇස සනික එන්නත් ඉතිරිතගේ. පිමිද න් ෝවක් පහසු පමහ ැීමට නේම ස ම ගට දස් හලව සිට දස් හනමයි දක්වා කාලේ තුළදී ශ්‍රී ලංකාවට අනය කළ වාහන ප්‍රමාණය සහ ඒ සඳ වැැව මුදල් ප්‍රමාණ කොපොන ගල හල තිනවා. සියලුම වාහන කාලේ තුළ ද ගැනල තියෙනවා විසි පන් ලක්ෂ පලොස් දස් පන්සිය හතරි හයක් ගරු කතාරයක්තුම. ඒ සදහ දායකල තිබිෙන මුදල රුපියල් බිලියන එක්දස් දෙසිය තිස්තමයක්. වසරකට අධික කාලයක් මහිතන්නේ වාහනනායනය සීම කරලා තිබෙන්නේ. තොට දැම් මේ හන කර්මාන්තය ලංකාව ඇතුලේ යම් කිසි කඩා වැටීමක් ලක්වෙලා තිබෙන. කෙසේ තත් ඇමත්ව මේක ලංකාව ඇතුලේ දැනට ක්‍රමවේදයක් හදන්න සූදානමින් ඉන්වාදම වාහනය කළස් කිරීම සහ මේ සඳහා යම් කිසි අගයකතු කිරීමේ කර්මාන්ත. සඳහාරජය අදධන ුම්වලලා ව මුොද අප දැක් පහුගේ කාල ත හර සැමැතුව තින්න ෆක් ගන් ගැන ොහෝ මුලන්දුවෙන්. ඉදිරි අනාගතයේදී යම් ආයෝජන ටටට ගලයිනට අපි කටයුතු කරගෙන යනවා. අපි දැනට ඒවා සාකච්ඡා මට්ටම තිර නිසා ඒවගෙන අපි පුරෝගතනය කිරීමටට බැරිවනත් නොබෝදිනයකින් සාකච්චා හරහා ඒ කටයුතු සිදුවට තින වා තක්ක න කැමි. විශෂයෙන් දැන් පව්ගේ අන්ඩුවටේම පරිසර ගුලුකු පරිසර ගෝසාාවක් කරනවානි. හැබැයි පරිසර හිතකාමී වාහන සඳහා විශාල වශයෙන් අමතර බදු අයකර ගැනීමක් කලා පිශේෂෙන් ඉල්ෙක්ට්‍රික් වාහනසා හයිබිඩ් වාහන සඳහා. ඇරු කතාානය යුතුවෙනි අද ලෝකයේ බොහෝ රටවල් ඉල්ලෙක්ට්‍රික් වාහන පිළිබඳව බැලි සැලිකිල්ක් යොදවල තියෙනවා මහිත අපේ රටේ තේවෙනදයක්ක්සිදුව යුතුයි. අපි යම් දිනයක වාහන ආනෑනය කිරීමට අවසර දෙෙන විට අපේඒ පිළිබඳව සැලිලිබත්වෙනවයි බවත්ම මතක්ලට කැමති ඒත් එක්කම මහිතන්නේ අපේ රට තුළ. යම් ආකාරයකට පාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම අගේකතු කිරීමත් අපිට ඉතාමත්ම හොඳින්රව හැකි අවකාශයකුත් තිබෙන. ඒ ගැනත් අපිනැ සැලකිරීමත් වෙලා තියෙනවා. කොරුණ පැතරයාම යම් අට්ටමකින් පාලනය වෙලා තියෙන මේ අවස්ථාවේ උත්සව සමය එළඹුණත්. වගකීමෙන් කටයතු කරන්න කියලා සෞඛ්‍යංශ නිරන්තරෙන්ලි ලාසිත්නවා. ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසයි දැනුවත් කරෙන්නේ. ඒ වගේම කීනයෙන් මෙරටගෙන් වූ එන්නත ලබාදීමත් අද ආරම්භ කෙරුණා. ඒ රට ලැබු සයි ා න්න ලබාදීම දාරම්භ කරුණා එම එන්නට මරට සිටන චීන ජාකන්ට පළමුුවෙන්ම ලබදීම සිදු කරෙනවා. සයින ාම්ඉන්නත් මත්‍ර ලක්ෂහය මරටට ලැබී තිබෙනවා එන්නට ලබාගත් කෙනෙකුට උන හිසරාදය ඇඟපතර ඉදීම බඩරිදීම වැනිදෑ දවස් තුනක් කියනකන් සාමාන්‍යයයි ඒකට පරසිටමෝල් පෙති පමණක් ඇගතයුතුයි නොත් උ හිසරදය . සුමාන දෙකක් වනකම්ම කාලේ තුළ යළි ඇතිවුුණොත් වැදගත්වෙනවා. ෛද්‍ය ශේත්‍රය දැනුවත් කිරීම. අවුරුදු සමය අපේ හැසිරීම මත අපේ රටේ තවත් තුන්විනි රැල්ලක් ඒම නැවැත්වීමේ අවශ්‍යතාවය ගැන අපි සමාජය දැනුවත්වීම ඉතාමත්ම වැදගත්. වෙළඳ පොළොල් වලට ගිහාම ජනතාව ඉතාම අපරීක්ෂාකාරී ආකාරයට හැසිරෙනවා. ඒ ස්ථානවලට යනකොට අපිටත් දර්ශනය වෙනවා. වෙළඳ සැල් භාරව සිටින කළමනාකරණය විඩිමත් වැඩ පිල්වලක් යොදවා නෑ අඩු පාරිබෝගකය සංක කිය. ාවක් ප්‍රදර්ශන කුටියක් පෙත රඳවාග. ඒවගේම පාරු භෝගිකයන්ගෙත් කිසිම අවධානයක් සැලකීමක් නෑ. ඔවුනුත් එක පොදියට අර සෞඛ්‍ය මාර්ගෝ උපදේශ පිළි නොපදිමින් ඉතාම අපරීක්‍ෂාකාරී ආකාරයට හැසිරෙනවා. මේ ආකාරයට හැසිරෙන් ගත්තොත්. අවුරුදු පොකුරක් ඇතිවීම වලක් වන්නට බෑ. අවුරුදු පොකුරක් ඇති වුණ. මේ අවුරුද දෙෙත් අපේ කාරිමන්ලේට අවුරුදු සමරීමක් කරන්නට හැකියාවක් ලැබෙන්න්නේ. නාදපති ගොටබේ රාජපක්ෂ ැතුමාගේ ගම සමග පිලිසන්දර වැඩසරහණේ දලබාදුන් තමපුොරදුවක් මෙම විට ඉතා සාර්ත කලෙස ඉටවමින් තිබෙනවා. ವනිියාව බෝගස්ව විද්‍යලේපැපති, ගම සග පිළිසඳර වැඩස්රහණේද සිුන් ඉල්லா ර ්‍රීඩාපිටිය පිරිසා කරදීමට, යු දහමුදාව යොහසුළුව කටේතු කරමින් සිජිනවා. ෞනාව ෝගස්ව විද්‍යාලේ ක්‍රීඩාපිටේ සංවර්ධන කටයතු අද ආරම්ම කරුණේ ආගමික වතත් වල ටමුල් ැනෙමින් බෞන්‍යාව කොට්ට සධ්‍යාපනධ්‍යක්ෂ ආරවීර් සිංහතාකි ප්‍රධහනත්වය. යොදහමුදා ඉංචිනේරු අට වන බලකායේ ශ්‍රමදායකත්වයෙනුයි ඉදික්‍රීම් සිදු කරන්නේ. සිසුන් ප්‍රකාශකර සිටියේ තම පාසලට විශලාඩු පාඩුවක්ක පවැති ක්‍රීඩාපිටේ සම්වර්ධනය කරදීම සඳහ මැදිිහත්වීම සම්බන්දධයෙන් නනාධිපතිතුමාටත් යොහමුදාවටත් ස්තුතිවන්ත වන බයි. ජනතපති මටත් යුද හම්දාවය සේලු දෙනාටමත් ස්තුතිවන්ත වවා අප ගොඩක් සතති ඉන්න දැන් අපේ ක්‍රේඩා පිටියක් නැතිවවෙන්නදලලා අපි හම්බුණ එක ගැ බතුමල්ලා සේල දෙ නටුව ම ස්තුතිවන්ත වනවා පින ගේ චරක් ප හ කියලා අපටේ කැරලට විසතුවා කම්බුණ දැපට ොද සෙල්ල මත් යදමදාව සියලුම දෙනාටත් ස්තුතිවන්තිවා. ලංකාකට්ාතී නිල්දධහරින් හැටදියේ යළි කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. මීට පෙරකැඳුව අවස්ථාවේ නිලධහරින් නිසි සූදානම්කින් තොරම් පැමිණීම හේතුවෙන් රැස්වීම අතර මගදී අත්හිටවනු ලැබවා.. ශ්‍රීනංකාකරිකට් අආයතනේ කෝප් කමිටුව හමුවට මීට පෙර කැදබනු ලැබවේ පසුගේ පෙවරවාරි එකළුස් වනියි. ායතන නිලදහරීින් නිසි සූදදානමකින් තොරබ පැමිණීම හතුවෙන්. එදින රැස්වීම අතර මකදී නස්තර කෙරනු අතර නැතකෝප් කමිටුව හමුවට පමිණීමට මාසයක කාලයක් ලබාතුන්නා. පාලිබෙන්තුවන්ත්‍ර, මහචාරය චරිත හරත් මහතාක සහපතිවෙන් යුදත් කකෝප් කමිටුව. අපප්‍රිල් මාසේදී රාජචාතන හතරක් කිටුව හමුවට කැඳදවවා. ජාතික පශ්ු සපත් සංවර්ධන බණඩලේ ශ්‍රී ලංකාපා පන්දුු සම්මේලනේ කෝප් කමිටුව හමුවට ැඳ වූ අතර ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගේ කාලේ සිද වූ අක්‍රමිකතා විමර්ශණය කරීමට ද නීීමිතයි කෙනෙකුගේ හෙවනැල්ල මොහොතකට අතුරු දබී යන විදිහයට එරමුදුන් වෙනවා කියලා තාරකා විද්‍යාඥ අරුරසේ පෙරය රමමාත්්‍යයා කියනවා. එ සිදිය සිද්ධ වෙන්නේ ලබන හාත්මනිදායි. අපේ හත්වනනිද මධ්‍යානයේේදී දොලාහයි දහතුරට වගේ පළිමානය කවුව හිටියොත් ඒගේ සෙවනල්ල එක මොහතකට නැතිලා මේක බොහොම කලාතුරගින් සිදුවන දෙයක් ළුවන්තරන් ොස්සරු ියයුතුයි ඒකම ගුඩියක් කාරි මොක්කරරි ආරණයක් පලදින්න කෙලින්බ ඉරවලියට මුණ පානය පොඩක්ේගේ ගැන හිටල ආරක්ෂා සහිතව වැළගල දදුනත් හොඳයි කියල තමයි මගේ අදාස මේ අතර මේ දිනිවෙල පවතින උෂ්නාධික කාලගුණේ සම්බන්ධයෙන් අදහස් පල කළ කාලකුණ විත්‍යා අධ්‍යක්ෂ ජෙන්න්රල් අතුළ කරුණානාක මහතා. අදදිනේ සිට දාහතරවෙනිදින දක්වාම සූර්යා දිවේෙන්ට ඉහලින් හුදුන් ගතවෙලා තියෙනවා උනුසන් සහිත කාලගුණික තත්ත්ේ හේතුකොටගෙන දිව උතුරු උතුර ැද නැගෙන නිරසා හම්මන්තොට වගේ පැතිවල සැලකියයුතු දැනෙන උස්නත්තේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. උුසුම් ලගුණි ත්වය පහවයන්න නම් අනිවාරයෙන් අපිට සැලකීතු වර්ෂාපතනයක් ලැබෙන්ඩ ඕනෑ. දාතරවෙනි දින සිට බොහෝ විට අවස්ජාමයේ ඇතිවෙන ගිගුණු සහිත වැසිව තත්ත්යන් ර්මාණයීමේ හැකියාවක් තියෙනවා කියෙන එක අපි ජනතාවට පැදිලෝ මතක්. දකුණු අසයක් කලාපේ මාතෘ හා ළමාමරණ සංඛ්‍යාවේ හෙළගිහිල්ලා. ්‍රෝනා ව්‍යසනයත් ඒකට බලපෑමක් ඇති කරලා තියෙනවා හැබැයි තත්ත්වය එහමතියද්දීත් ශ්‍රී ලංකාවේ මාතෘහා ළමභරණන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා කියලා යුනිෙෆ් සංවිධානය අ හෙි දරවකිරවේ ප්‍රෝෘති දෙපාර්මන්තයපැඇත්තු වු විශේෂ මාධ්‍යයහමෝකද. Sri Lanka is and remains an excellent example of how a strong, well developed primary healthcare system can control and curtail an infectious disease outbreak. An outbreak that has been devastating, and even the most comprehensive and universal healthcare systems in the world have struggled. Let me take this opportunity to congratulate the Ministry of Health and their frontline workers for their dedication to ensuring that frontline health services remained operational and safe as you know the pandemic is not yet over and i would like to say to all families that it is important that you continue to use health services and to get your children vaccinated and for pregnant mothers to attend services as well and in this work unicef continues to stand side by side with the ministry of health to support as required thank you මෑ අනුවවා සය තදරමමාත්‍රු මරණ ප්‍රමාණයක් තමයි ලංකාව දැනට වසරකට වාර්තා වෙන්නේ. අප දෙදස් වවිස්ස වසරේ දැනටට මාත්‍ර මරණ අනුතුනක් කියේලා වාර්තාවෙලාතින ඩිෂනල් ස්ටිමේට්ිගේ දිර ඇඩිෂනල් මව මරන එකක් පමණයි වාර්තාාව ලා තියෙ සත්. ය දත්වලට අනුව. මාත්‍ර මරණවල වැඩිවීම කොවිD වසංගතය නිසා සිද වනේ නෑ. ඒවා අවමකරන්න පිනිසි පරිදි කටයුතු කරලා අපි අනිකුත් රටවලුල කන්න අලුත් දේවල්. අපේ රටෙත් අප ඒව ක්‍රියාත්මක කරලා අපට පුළුවන් වුණනා මාත්‍රෘ මරණ දර්ශකය හැකිතාක් අවම කරන්න මේ කොවිD් වසංගත තත්ත්වය යටති ශ්‍රීලංකා ොලිබෝල් සංගමේත නව නිල්ධාහරි ම්ඩයක් තොරාපත් කරගෙන තිබෙනවා. ඒ ඒඒ පැත්තුුණු නිලවරණේදී. ලංකා லிපූල් සංගමී හිටපු සභාපති நிියච කතානක රஞ்சජත් සෙමලාපිට මහතා සිය නමියජනා පත්වේ இல்லල්லா අස්කරගනීමත් සමග, காංචන ජතමහතා නව සභපතිවරලෙස නිතනගින් පත්තුනා ශ්‍රී ලංකා ළலிபූල් සංගම දාහත්වන සභාපතිවරලිස එමහතා පත්තුුණ. ஞ்சචන ජත මහතා ශ්‍ර ලංකා ైුඩ සంගමతළ ්‍රීඩ සంගම් රැසක ප්‍රධාන නිලතලදරනවා. නවලෙ කම්බරය ලෙස ඒ ස්නාලක මහතා පත් වනා. බණ්ඩාකාරයක දුරේ සඳහා තුාර සම්පත්හා ප්‍රධාන සංවිධයක ලෙස දනපාල ජයපත්කමෑන මතරුන් තේරී පත්ව වනා මෙම නිලධාරී ම්ඩලය දෙදහස් විසි හතර දක්වා වසර තුනක ලයක්ය නිල තල දරනු ඇති නිවරණය පැවැත්වනන්නේේ ක්‍රීඩාමත්්‍යශයේ ඩකන් වඩ් ශලාවවෙතයිඒ සමගෙන් රාත්‍රී පුවත් විකාශය අවසාන්. ඔබට සුභරාත්‍රයක් පයිබුවන්